අවසරයි ස්වාමීන් වහන්ස. වර්තමානයේ කියන එක පවතින්නේ නැති නිසා නේද අතීතයක් කියන සංකල්පයකට අපි යන්නේ? දේශනා
එතකොට මෛත්‍රියන ඇත්තටම මම හිතන්නේ මේ වෙන්නේ මෙතනට දේශනා අහන්න කියලා කට්ටියට මම ප්‍රශ්න උත්තර දෙන්නේ ප්‍රශ්න අහන එහි මම කියන තේකට ගමරින් කියනවා දවස් ආවෝ දෙක දුර ජීවිතේලා ප්‍රශ්න අහුවම මම කියනවා මේ මේ මොකක් හරි වැඩක් කියලා නැත හිත කියන්න දහසේ බලාගෙන ඉන්නවා. ඒකත් ඔයගොල්ලන්ට පුදුම දැවිල්ලක් දැවිල්ලක් වෙනවා. අපි ආව ගණ අහන්න, අපි ගණ කියවන, අපිට අස්තරස් ගන්න කිව්වා, මුදලත් ගන්න කිව්වා. මම බණේ වේසෙන්නේ නැහැ ලබුනේ මේ මාරම නැහැ. දැන් බලන්න ඔයගොල්ලෝ දැන් මේ ආවා. දැන් ඔයගොල්ලන් මම ගිහින් මාත් එක්ක මේ අතින් යනවාද? මේ නම් යම්ම සිවිපාද කැරී පැත්තට දීග මාස දෙකක් තිබුණේ දෙක කියලා හරි. අපිට එහෙම කරන්න අපිට හිත නිසා ඒ දැවිලි දැවිලි මොකුත් නෑ අපිට. ඇත්තටම දැන් උදේ එහෙම නැත්නම් මම මෙතේ එන්නේ ඉස්සර වෙලා ඔබ දැක්කේ කවුද මම කියන්නේ ඔය දැන් ඉන්නේ කවුද මගේ පුතුන් අස්තික අරගෙන මන් දිහා බලාගෙන ඒක මම මෙතෙන් නැකිද යා නෑ ඔන්න කෙනෙකුට කියනවා අස්තික අරගෙන ඉන්න කියලා අනිත් කට්ටිය කියන අස්තික වහගෙන ඉන්න කියලා මම දැන් කියනවා මම දැන් මන් කියන විදිහට බලනකොට දැන් මෙතන ඉඳගෙන මේ වසනායක මාත්‍ය විතරක් ඇස්තික අරගෙන අනිත් කට්ටිය ඔක්කොම ඇස්තික වහගෙන උඩට බලන මං කියන කාරණාට ඇස්තික අරින්න බෑ. මොකද ඔක්කොම වහ ගන්න ඕන තේන්නේ නැති වෙන ඇස්තික වසනායක මාත්‍ය විතරක් ඇස්තික අරගෙන
දැන් ඇස් දෙක අරින්න බලන්න. දැන් ඇස් දෙක වහගෙන ඉති කට්ටිය. එතන ඇස් දෙක වහගෙන ඉන්නේ ඉතියි. දැන් මම මේ පොඩි නාට්‍යයක් නඩු පෑවනක. ඔගොල්ලෝ ඇත්ත එක අරගෙන වාහක නීති වෙලා මේ දේ දැක්කද? මේ නාට්‍යයක් නඩු පෑවද? මේ චිත්‍රපටයක් නඩු පෑව. ඇත්ත එක වාහක නීති ඉන්න වෙලාවේ ඔගොල්ලෝ දැක්කද ඒක නෑනේ? නෑ. මොකුත් දැක්කේ නෑනේ. මෙතන වෙන දේවල් මොකුත් දැක්කේ නෑනේ. මෙන්න මෙතන මෙන්න මේ වගේ වැඩක් කරනවා. මොකද්ද? ඕගොල්ලන්ට ඇස් දෙක වහගන්න කියලා මම මෙතනින් නැගිටලා ගියා. ගිහලා මේ ඇහි දාගෙන ඉන්න කණ්ණාඩි දෙකත් අරගෙන කාමරෙට ගිහිල්ලා එවිල්ලා තමයි මේ වාඩි වෙන්නේ දැන් මෙතන. ඒකට ඒක දැක්කද ඕගොල්ලෝ? දැන් දසනායක මහත්තයා තමයි ඇස් දෙක අරගෙන ඔන්න සාක්ෂි ආයේ. මාවේ තේරුම් ගන්න. එතකොට මම මෙතන ඉන්නවා මම මෙතනින් ගියා කියන එක ඕගොල්ලන්ට ඇහිං තේරෙනවා. එතකොට යා ඒ මහත්තයා ඇස් දෙක අරගෙන ඉන්නවා. දැක්කා මම මෙතන නැගිටලා ගියා කියලා. මේ ලැබිලා අපෝ වාඩි වුණා කියලා දැක්කා. එහෙනම් ඇත්ත හෝ නැත්ද? ඔගොල්ලෝ ඒක දැක්කේ නැහැ. ඔස් වහගෙන ඉන්නේ. දැන් විස්තර ගන්න ගියා කියලා. ඒ විස්තරක් තියෙනවා. ඇත්තටම මේ කවුරු මිස්සා වාගේලා ඉන්නේ. ඒ මොකක්ද වුනේ කියලා? ඔබ දැක්කේ නේද? ඇත්තට කියාවි. සාමාන්‍යයෙන් මේකදී අපිට මේ කලවසෙන් දෙන දේ තමයි මේ අපි ඇස් දෙක අරගෙන ඉන්නකොට ඒ තියෙන අපි ලැපින ස්වරූපය අනුව අපි මේ විඥාණයෙන් ඇතුළත කියන දැන් හිතියා හදෙන් හිතියා කියන සංඥාවකින් හදාගන්නවා. නමුත් අපි ඇස් දෙක වහගෙන හිටපු වෙලාවේදී අපේ සිද්ධිච්ච නිත්‍ය සංඥාවක් අපි සිතුවිලි රඳවාගෙන නැවත බලනකොට සාමාන්‍යයෙන්ම පේනවා. ඒකට අපි මෙතන රැවටෙන්න බලන්න. ඇත කියලා. ඕනෑම ආකාරවලෝ ඇත්තට වහගත්ත දිනා මේගොල්ලෝ ගියා ගිහිල්ලා ආවා කියලා අපු දන්නේ නැහැ. ඒක ඇත්තටම නෙවෙයි ඒක නෑ දැක්කා. ඉතින් ගිහිල්ලා ආවිල වාඩි වුණා පොඩි. මේ දෙකෙන් උනේ මේ ඇස් දෙක අරගෙන ඉඳී මේදී එක්කෝ ඉන්නවා කියලා අපි විඥාණයෙන් රැවටුණා එහෙම නැත්නම් නෑ කියලා අපි හදාගත්තා. අදාගෙන අපි මේ සසර ගමන දිගටම අපි මේ සකස් කරගෙන යනවා මේ මොහොත. නමුත් අපි අද ඇස් දෙක වැටුවත් අපිට ප්‍රශ්න වෙලා තියෙන්නේ අපි එක්කසන් මේ ස්වාමීන් යකපු ස්වාමීන් වහන්සේම දැන් මේ මොහොතේ අපි ඇස් දෙක අරිනකොටත් ඒ ආරාම කියලා අපි ආයෙ රැවටෙනවා. විඥානය තියෙනවා. ඒකෝ මොහොතේ විශ්ව බවට පත් වෙලා ඉවරයි. ඒකෝ මොහොත මේ රූපය තුළ බුදුවරු නැහැ. රහතන් රූපය තුළ නැහැ. ඒකෝ මට තේරෙනවා ඔබ තවම අනුකාරී සංහිතයි. ඔබ සකස් වෙලා නැහැ.
ඒ සුදු භූමිය යන. එතකොට මම මොකද කරන්නේ? මනුෂ්‍ය වෙස්යෙන් ඔබ ඉදිරියේ පෙනී සිටිනවා. අනේ ඔබ පරීක්ෂා කරා. ඒක ඒක විදිය. ඒ පෙනී ඉඳල ඉවර වෙලා බලනකොට කොහොමද මුතන? සිත තුළ වහන්සේ මෙන්න මේ අසනේ එතකොට ඔය තියෙන මට පිටාව එතකොට මේ කියන සියලුම දේ මට මේ ඇහෙන සියලුම ශබ්ද මම මේ ඇහ වහගෙන ඉන්න වෙලාවේ මගේ හිත තුළින් මම දැක්කා. ඔදා වාර අර මේ ගුණ සුදු කන්නඩි වල ගන්න මේක එතකොට ඒකෙදි මම දැන් ඒ ඇස් දෙක වහගෙන හිටිය මගේ මේ සිත ඒ විදිහටම මේ තියෙනවා නෑ මේ ශබ්ද තියෙනවා කියන හැම මේ බාහිර ලෝකයට මම රැවටිලා හිටියේ. එතකොට දැන් ඒ රැවටීමනේ දැන් එතකොට ඒ දැකින දැක්ම එතකොට මම ස්වාමීන් වහන්සේ මගේ හිත තුලින් එන්නත් මම ස්වාමීන් වහන්සේ අතුරන කියන විදිහට අපි උපාදාය රූපය තුලින් වහන්සේ දැක්කනම් ඔබෙන් දැන් බලන්න මම පේන විදිහට හදාගන්න ඕන. ඔබ මොන පේන විදිහකට පේන්නේ නැද්ද කියලා. නෑ, සමිතේ නෝ මේ අවකාශයේ තියෙන. ඔලමන් දෙන්න දෙන්න හොදද?
එතකොට මම ඉතින් නැගිටලා ගියෝ ඉතින් ඔයගොල්ලන්ට දැන් කන්නාඩි පේනවා ඉතින් කොහොමද මම නැගිටලා ගියෝ ඉතින් ඔයගොල්ලෝ නැහැ කියලා එතකොට මේ හදාගන්න දැන් මොනවයි කියලා මම කෙනීමද තමයි කන්නාඩිය නම් හමුදු කෙනෙක් නැහැ මේ මාසනයක් නැහැ කියලා හදාගන්නවා මෙතන ඉන්නවයි කියලා හදාගන්නවා කන්නාඩිය විතරම බෙස්ට් මොසස්තු බැලන් ඉන්න කන්නාඩිය තොට ඔබේ ඇහි ඔබේ කය පේන එක බාහිර කෙනෙක් පේන එක භෞතික ලෝකයේ පේන එක භෞතික ලෝකයේ මේ දෙපන්නේ මේ ඇහි මේ රූපය පේන එක මෙහෙම වේ මේක මම මගේ කය ආධ්‍යාත්මික මේක බාහිර කියන එක මස්සර කියන්නේ තුනට නේද කනට සද්දය හැනකටත් එමයි කන වෙනයි සද්දය වෙනයි ඔය කන කියනවද නෑ කවමදාවත් දෙන්න දෙන්නේ හම්බ වෙන්නේ නැහැ හම්බ වෙලා ඒක සෝතෝ බෙන්ජි ඉන්නේ කවුද වෙද්දී ඒක මා ඔබේ ප්‍රතිබිම්බයේ සෝ උදේ පොළොවේ ඇස් දෙක අරගෙන බලාගෙන ඉන්න මේ මත් ධර්මාතුලෙන් ඇස් දෙක අරගෙන ධර්ම මෙදින කිව්ලෑ ඇස් දෙක අරගෙන මම මොනවද සින්නතාවේ කරන වෙනමක් ලෝකේ දක්වන්නේ මොසි තොරව බැස්ටි කරගෙන ඉන්නකොට එහා කවදිරස් නේද මොස්සේ ගියාද එන්නේ නැව ඔබ මෙහෙම අත්ය පියාගෙන ලස්ට් කරලා මන් දි ආපහු බලන්නකෝ ඔබට මොකද වෙන්නේ බලන්න ඉස්සර වෙලා මෙතන හාමුදුරු කෙනෙකුත් හිටියා ඔතන ඔබත් හිටියා බලන වෙලාවේ බාහිර හාමුදුරු කෙනෙක් ඉන්නවා බලන්නත් මෙතන ඉන්නවා කන්නාඩි දැන් මම පේන එක කොහොම මාසයයි මොහොන් පේන එකයි කන්නාඩි පේන එකයි පිළිම දෙකම තමයි ඉතින් කන්නාඩි දිහා දැන් බලාගෙන ඉන්නකොට කෙනෙක් ඉන්නවද ඒකවල කන්නාඩි දිහා බලාගෙන ඇස්තර පියාගෙන අපු ඇස්තරයි මොකද ඉන්නවා නේද? ඔව්.
දැන් කතා කරන්න බලන්න දැන් ඉස්සෙල්ලා අය හැව් කප්පෙද නිශ්ශබ්ද වුණා ඔබ දැන් මෙදී දීගෙන උත්තරේ දුන්නා ඔබට කටේ ඉන්න මම දකින්නේ මගේ හිතම කියන එක මගේ හිත ඇතුලේ හදාගත්ත මේක පෙර හදාගත්ත උපෝහන්සේ කියන එක يعني මගේ උපාදාය රූපේ දකින්න එක විතරමයි මම අවබෝධ කරගෙන මේ ලෝකේ යම් දෙයක් දැක්කොත් මම මේ දකින්නේ මගේ හිත තුල හදාගත්ත රූපයක් පමණයි චිත්ත රූපයක් පමණයි කියන එක නේද අපි හැම වෙලාවෙම දකින්න පුළුවන් කියලා කියන්නේ අනුගාමී මේ දැන් මේ මොහොත මේ ෂණය මේ ෂණය දැන් ඔයගොල්ලෝ ආවි කොයි වෙලාවෙද මේ දැන් වාඩි වෙලා කොච්චර වෙලාවක් වෙනවද තුන මොනවා තමයි ඔයගොල්ලෝ හිතනකොට මගේ මොනහල් ප්‍රශ්න ටිකක් අහන්න උදාගෙන ඉනවා ඔතේ ප්‍රශ්න ටිකක් ක්‍රියාවෙන් ඉඳලා අහන්න අහනවා මලයි අපව උත්තර හොයනවා අපව උත්තර හොයනවා මාර්ගයම කියලා අහින වෙලාවට දැන් බලන්න දැන් මේ සත්‍ය ඇහෙනකොට ඔබේ හිත මේ ලෝක මේ රිද්මය යල්ලවන්නේ දැන් මේ සත්‍ය ඇහෙනකොට දෙකක් දැන් ගියා දෙකම ඉවරයි දැන් මේ සත්‍ය වෙනකොට ඔබ ලෝකේ දැන් මේ සත්‍ය වෙනකොට ඔබ ලෝකේ තමයි කියන්නේ නැත්නම් ඕගොල්ලෝ දෙදේ ආව දැන් මෙහෙ ආයෙකටම කාක්ක ප්‍රශ්න වගේ උත්තරගෙන ආවා ඊට පස්සේ ඒ ප්‍රශ්න දිහා ආගෙන මෙහෙ ගියා දැන් ප්‍රශ්න දිහා ආගෙන ඉඳලා ආපහු ප්‍රශ්න දුන්නා හම් ආපහු ප්‍රශ්න දුන්නත් අරගෙන ඉඳගත්තා නේද අපි ඒක කොහොමද එකක ඉන්න තාක්කල ඔය කැලෙන්න මාර්ගය මොකදන්ට මාර්ගය බව කොටක් කරයි සමුදය වෙනයි නිරෝධය වෙනයි සමුදය වෙනම වෙනම නිරෝධය වෙනම වෙනවද බුදුරජාණන් මහා ගැඹුරු විදියට මේ මේක සත්‍යයක් ඇහෙනකොට ඔබේ ලෝකය විඥාන ලබන දැන් මේ සත්‍යය පිටරෝ කියනවාද? ඒ දැන් මේ සත්‍යය ඇහෙනකොට ඔබේ ලෝකය දෙකක් වුණා.
දැන් අතන ඔයගොල්ලෝ මෙතන ඉඳගෙන ඔයගොල්ලන්ගේ කවුරු හරි මේ යාළුවෙක් හරි කවුරු හරි කෙනෙක් ගැන මෙතන නැති කෙනෙක් ගැන හිතුවේ තිනු ඔයගොල්ලෝ. ඒක නෑ දැන් මොනවද කරන්නේ? දෙන්න. ඒකට මං අහන්න කොහෙ ඉන්නේ කෙනාද යනද හිතුවේ කියලා. ඔයගොල්ලෝ කියන හිතේ ඉන්නේ කෙනාද කියන්නේ මේ මේක බල කියන්නද යනවා ජාන්තිර් කියන්නේ සිද්ධ භූමියට සකස් වෙලා ආවටින් ඒක නා බෙදාගෙන යනවා විතර මම කියන්නේ. එදාට මම කියන්නේ එදාට මේ මල්පෝච්චියත් ඇද්දි බණ කියනවා. එදාට මේ මල්පෝච්චියත් බණ කියනවා. ඔබ සිද්ධ භූමියට යන සූති වෙලාව සම්යාව දැන් මෙහෙම අපි වාඩි වෙලා ඉන්නවා. පස්සිය බවිද විශ්වයෙන් ආපු පිම්පිරිච්ච කෙනෙක් නැදෙන් දෙනවා දුවගෙන දුවගෙන. ඒ කෙනාට මම ඇස් දෙක වහල් විල ඇස් දෙකයි මොකද නිවන් දකින්න පණිවිඩය කියල සිද්ධු දුන්නේ. ඇත්තටම මම තමයි නිවන් දකින්නේ. අපිට බාන කොච්චර මොකද හෙව්වත් කොච්චර ඒක දිව්වත් තවම ඇතුලේ මම අත්තේ තියෙනවා. දැන් මම මෙතන ඉඳගෙන ඕගොල්ලෝ පරීක්ෂාවට ලක් කරනවා. කොහොමද මම පරීක්ෂාවට ලක් කරන්නේ? මම දැන් මෙතන ඉඳගෙන සිවුරු ටික ඔක්කොම ගලවලා නටනවා හොඳ නැතුනත්. මාත් එක්ක කවුද නටන්නේ? මම වගේ නටනවා. දරුවන් කුංචි ළමයි දෙන්නු කරන්න ගාම නැත්නම් මේ සිරිතික් ගරවලා කොහොමද ගරවලා යනවා මේ කවුරු කිව්වද කුංචි ළමයි දෙන්නු කරන්න ගානෝ මේ මෙලෝඩියක් තියෙන කියලා අපි දෙවිය කියනවා මේ දෙන්නත් මාත් එක්ක ඉන්න බෑ ඔය ගරවුත්තේ මාතෝ මත ඔයගොල්ලන් කවුද කියනවා කියලා අහුවොත් ඔයගොල්ලෝ එන්නේ හරි කස්සෝ ඒක කුංචියට මමත් බුදු දුරින් දරහතුන් ආගම සංස්කෘතිය හැදිය. ඒගොල්ල කොළඹ කලේ හිටියත් බිම හිටියත් සුපිරිම තැනක හිටියත් ඒගොල්ලන් තරම් මම මෙතන නෙමෙයි ඉන්නේ මම ඉන්නේ ඉස්සේ. ඔබට තේරෙන මා මායාකාරය. ඒකේ අම්බින් කියන්නේ මොකක්ද කියලාදී මම කියන දේශනාව හරි කියලා දඟල්නවා. ඒ තව කෙනෙක් මම කරන දේශනාව වැරදි කියලා දඟල්නවා. ඒ දෙන්නම මොනවද ඒකයි අතරෝ ගියෝ නම් මේ දැනුමක් වශයෙන්වත් මේ කොටු කිරීමක් වශයෙන්වත් ඔච්චර ගන්න බැහැ. දැන් ඔබ ඇස් දෙක පියාගෙන ඉඳලා ඇස් දෙක ඇරලා මේ ලෝකෙ දිහා බලනකොට ඔබ මේ ලෝකය පිළිගන්නේ මේ අහස මේ පොළොව මේ මගේ කය මේ බාහිර කෙනාගේ කය කියලා ඔබ පිළිගන්නවා. ඉතින් ඔබ ඒක දැවති ගන්න කිව්වා. ඔබ මයිත්‍රි බුද්ධ පාලය ඉන්නේ බෑනේ. ස්ථානාත් එතන අපි සම්පූර්ණයෙන්ම දකින්නේ අතීතේ කියලා අපි හදාගත්ත يعني වර්තමාන කෙනේ අපි වහ ගන්නවා. අතර වර්තමානයක් වර්තමාන අතීතය හම් වෙන්නේ නෑනේ. වර්තමානයේ ග්‍රහණය හම් වෙන්නේ. නමුත් වර්තමානයේදී වර්තමානයේ කියලා දැන් මේ වර්තමානයේ මොකද අතර මම කරන් දෙයක් නැහැ නේද?
නැත්නම් ඇහැට රූප පේනවා, පේන්නේ අතීතේවත් අනාගතේවත් නෙවෙයි වර්තමානයි. ඇහැට රූප පේනවා. එතකොට අහස පොළව මගේ කයි කියන එක ඒ දැනුම කොහෙන්ද?